සුබ දවසක් වේවා ආදරම් මේ තාත්ති පුතේ දුවේ. මිනිස්යාගේ ජීවිතයන්නේ තියෙනවා විවිධාකාර බයගති. හැබැයි මේ විවිධාකාර බයගතීන් එක්ක හරියටම මිනිස්සෙක්ව ආපස්සට තල්ලු කරන යටපත් කරන බයක් තියෙනවා. ඒ තමයි වැරදෙයි කියලා බයයි. මොනෝ හරි පටන් ගත්තොත් ඒක මේ මොහොතේදී සාර්ථක නොවේ කියලා බයයි. ඒ නිසා එහෙම මනුස්ස බයක් ආවොත් මිනිස්සෙකුට අම්මේ තාත්තේ පුතේ දුවේ එතනින් එහාට ඒ මනුස්සයාගේ අලුත් නිර්මාණ කවදාක්වත් එන්නේ නැහැ. අලුත් දෙයක් කරන්නේ නැහැ. ඒ මනුස්සයා නිරන්තරයෙන්ම වැරදෙයි කියලා බයටම තමයි ඉන්නේ. ඒකට මිනිස්සු මොනවා කියයිද? කොහොම ප්‍රතිචාරයක් හම්බ වෙයිද? සල්ලි ටික අපතේයිද? කාලේ අපතේයිද? මගේ මහන්සියට මොකද වෙන්නට යන්නේ? මේ විදියට රත්රණම් මේ තාත්ති පුතේ දුවේ ගොඩාක් බය විතරක් නෙමෙයි, බයත් එක්ක ආපස්සට යාමක් තමයි තියෙන්නේ. ඒ නිසා බය වෙලා මේ මොහොතේදී ගොඩනගිච්ච අය ඉන්නේ අතලොස්සයි. නිර්භීත වෙලා ජීවිතේ පටන් ගත්ත අය තමයි සාර්ථකව දුවලා තියෙන්නේ. ඒ නිසා පුතාව දුවව අපි ට්‍රේන් කරගන්න ඕනේ එතනට. ඔබ අලුත් දෙයක් රිස්ක් එකක් අරගෙන පටන් ගන්න. ඒක ඇතුලේ යම්කිසි ආකාරයෙන් මේ තියෙන්නට පුළුවන් මේ ප්‍රශ්න එන්න, කරදර එන්න, බාධක එන්න, මේ අභියෝග එන්න අවස්ථාවන් තියෙන්නට පුළුවන්. නමුත් මේ අභියෝගයන් වලට මුහුණ දෙන්න පුළුවන් ආකාරයේ පුතාව දුවව අපි හදන්නට ඕනේ. අද අපි ගොඩක් වෙලාවට කරන්නේ අම්මේ තාත්තේ පුතේ දුවේ ස්පූන් ෆීඩින්. පොඩි කාලේ ඉඳලමත් මේ මොහොතේදී මේ කෑම ටික කටට දැම්මා. දැනුත් එහෙම තමයි. ඒ නිසා එයාගේ උන් එයාට හිතලා දෙයක් කරන්න, ඒ චැලෙන්ජ් එක අරගෙන කරන්න මේ මොහොතේදී අවස්ථාව දැන් උදා කරලා දුන්නට අර ළමා කාලේ බයගතිය නිසා අපි දුකුණු තියෙක තාම යටිමනසේ වැඩ කරනවා. ඒ නිසා ගොඩක් අයගේ ජීවිතවල රත්රණම් මේ තාත්ති පුතේ දුවේ වැඩිහිටියෙක් වශයෙන් තීන්දු ගන්න, වැඩ කරන්න බැරි තත්ත්වයක් උදා වෙලා. හැම වෙලාවෙම මේ මොහොතේදී අනිත් අය පුෂ් කරන්නට ඕනේ, අනිත් අය තල්ලු කරන්නට ඕනේ. මේක කරන්න, මේක කරන්න, මේක කරන්න, රිමයින්ඩ් කරන්නට ඕනේ, මතක් කරන්නට ඕනේ. ඇයිද කියලා ඇහුවොත් කාර්ය හැම වෙලාවෙම මේගොල්ලෝ කියන්නේ මම ඕකට අත තියලා අප්සෙට් එකක් ගියොත් කාර්ය. එහෙම චරිත බිහි වුණොත් අම්මේ තාත්තේ පුතේ දුවේ ලෝකේ ලස්සන දේවල් නිර්මාණය වෙන්නේ. සුපුවත් තරණට මේකක් තිබුණ නැහැනේ. සුපුවත් තරණ රුපියල් 5000ක් අතේ තියෙනකොට මේ හැම කෙනාම කිව්වා 5000ක් තියාගෙන මොනවද කරන්න පුළුවන් කියලා. නමුත් මේ 5000න් අද මිලියන කොච්චරක වැඩ කරලා තියෙනවද? අද ජීවිත කීයක් නිදහස් වෙනවද? එතකොට 5000ක් අතේ තියාගෙන මේ 5000න් මොකද කරන්න කියලා හිතාගෙන හිටියා නම් කාර්ය. පර්චස් ලිස්ට් එකයි පුංචි කැලලකට ඇවිල්ලා මොනවා කරන්නද කියලා හිතාගෙන හිටියා නම් කාර්ය. අපරාධේ. හැබැයි අද පර්චස් ලිස්ට් දෙක දක්කර හයාමාරක් වෙනකන් දීර්ඝ වෙලා තියෙනවා, පුළුල් වෙලා තියෙනවා. ඒ නිසා අයියෝ මේ මඩ වගුර දැකලා මේ මඩ වගුරේ මොනවා කරන්න පුළුවන්ද කියලා හිතුවනම් කාර්ය. අද සුපුවත් තරණක් තියෙනවද? මේ ඔය ගොඩනැගිලි ටික තියෙනවද? මේ ඔක්කොම ගොඩනැගිලි, මේ මහා මඩ වගුරක් අඩි 42ක් පල්ලහැට වෙනකම පීට් එක තියෙන මඩ තියෙන්නේ. එතකොට මේ මඩ උඩ ගොඩනගපු භූමිය. ඒ නිසා දැන් ඒකට අවශ්‍ය කරන රිස්ක් එක, ඒකට අවශ්‍ය කරන චැලෙන්ජ් එක ඒක ගන්නට ඕනේ. ගත්තොත් විතරයි එතන සාර්ථකත්වයේ තියෙන්නේ. ඒ නිසා මේ දැන් ඕක දැක දැක මේ ලොකු වෙලක් දැකලා අයියෝ මේ වලින් විලින්නම් කිසිම ප්‍රයෝජනයක් අපිට ගන්න බෑ කියලා හිතාගෙන හිටියනම් කාර්ය තාමත් මේ සීදුව ප්‍රදේශයේ මේ කොටස මේ විදියට නම් ඩෙවලොප් වෙලා තියෙන එකක් නැහැ. ඒ නිසා මේ තාත්ති පුතේ දුවේ ඔබට ජීවිතේ අලුත් දෙයක් කරන්න ඕන නම් ඒ අලුත් දේ කරන්න බය වෙන්න එපා. ජීවිතය අත ගහලා බලන්න.
ඔයා එකක් දෙකක් තුනක් කරලා බලනකොට ඉබේටම තේරෙනවා දැන් හරි මම ට්‍රැක් එකේ ඉන්නේ මම පටන් ගන්න දේ සාර්ථක වෙනවයි කියලා. පටන් ගන්න තුව නිකන් කිව්වොත් කාරිය සාර්ථක වේද අසාර්ථක වේද කියලා දන්නේ නැහැ. එහෙනම් සාර්ථක වෙනවයි කියන විශ්වාසය තුල අතගාලා බලන්න, සාර්ථක වෙනවයි කියන අරමුණ තුල ආරම්භ කරන්න. ජීවිතේ සාර්ථකයි, ඔබ කරන කාර්යයත් සාර්ථකයි, ඔබේ සිතත් සාර්ථකයි, ඔබේ අධ්‍යාත්මික පිපිදීමත් සාර්ථකයි. චෙස් බීටර්.